මෙවර චන්දිට තවත් කෙනෙක් එනවා. ලංකාවේ අම්මලා විශ්වාසයෙන්ම ගන්නෙ මැලිබන් කිරි. අපේක්ෂකෙක් විදිහට අනෝච් සිල්වා. ඉතින් දන්න විදිහට වෙද මහත්තයෙක්නේ අපි ඔහුගේ කතාව අහමු. එතකොට පක්ෂයේ මැද්දේ සල්ලි දීලා ගත්තද? ඒක පක්ෂයක් සල්ලි දීලා ගන්න තරම් මට වත්කමක් නැහැ. මේ ඔබ වෙද මහත්තයෙක් කියලා කිව්වා. මොකද්ද ඔබතුමා සතුව තියෙන ශක්තිය? මේ සාම්ප්‍රදායික දැනුමද එහෙම නැත්නම් පාරම්පරික දැනුමද? මට විශේෂ ශක්තියක් බලයක් නැහැ. ඒතර හෙළ වෛද්‍ය විද්‍යාවේ තියෙන නිර්ණායක සහ මූලාශ්‍ර සතුව තියෙන. මේ රට ස්වදේශීය චින්තනය මත නැවත ගොඩනැගී යුතුයි, ගොඩනැගී හැකි. මෙන්න මේ ගැන ලෝකෙට කියන්න, මේ ගැන රටට කියන්න තමයි මම දේශපාලන කියන මාතෘකාවත් එක්ක මේ ඉදිරියට එන්නේ. ජනාධිපති වීමම නෙමෙයි අවශ්‍ය. ජනපති වුණොත් මේක වසර 3න් කරනවා. එහෙම නොවුනොත් මේක වසර 6න් කරනවා. ඒ කියන්නේ උනේ නැතත් කරනවා. පැහැදිලිවම. එහෙම කරන්න පුළුවන්. ඒ නිසා මේක හොඳින් ඕන අරගෙන කරනවා. ඔබ ඔය මොනවද පැලඳගෙන ඉන්නේ? චුදු යකඩ මුදු පැලඳගෙන. පොඩකින් පොඩකින් පොඩ. චතුර ඔය කතාව කියන්නේ නැපා. මොකද ඔබ බුද්ධිමත් කෙනෙක් නේ. ඔබ උගත් බුද්ධිමත් මිනිස්සෙක්. ඔබ නෑ නෑ පොඩින්. ඉන්න කියලා කියන්නේ බලන්න. නෑ ඒක කියන්නේ. හැබැයි මේක සුදු යකඩ කියලා කියන්නේ. මේක සුදු. මොනවද එහෙනම්? මේක පැහැදිලි රීදි. සුදු දාලා තව වලලු දාලා මේ ඔක්කොම ඒ කියන්නේ අපේ සම්ප්‍රදාය තිබිච්ච දේවල්. පැහැදිලි. මම වෙද මහත්තෙක් නොවේ නම් මේ ඔක්කොම කලවන. මේ මගේ වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්තයක. මට මේක ඕනේ. ඔබේ ලබා දීලා තියෙන වත්කම් බැරකම් ප්‍රකාශ සඳහන් වෙන්නේ රුපියල් 80000යි ඔබේ ආදායම. ඉතින් ඔබ එනකොට නිකන් ඉන්නේ නැහැ නේ. එනකොට පේනවා මේ සිකියුරිටි කට්ටිය පුරෝගෙන පහක් හයක් දාගෙන නිකන් නුවර ඉඳලා තෙල් ගහගෙන වාහනයක මේ වෙලාවේ රුපියල් 80000යි කොහොමද ඔක්ක කරන්නේ? මේ ඔක්කොමගේ ගෝලියෝ. මේ එක්කෙනෙක්ව සල්ලි වලට වැඩ ගන්න. මට මගේ රවුල කපන්න මිනිස්සෙක් එන්නේ ගෙදරට මගේ රුපියලක්වත් ගන්න. දැන් කියන්නේ මේ ජාතික ජන බලවේගයේ කට්ටියට තමයි ගෙදරට ගෙනත් දෙන්නේ. රවුල කපන්න ඉන්නේ. පොඩි කපන්න ඉන්නේ. ෂර්ට් එක දෙන්න ඉන්නේ. මම කියන්නේ මගේ ළඟ ඉන්න කිසිකරුම පඩි ගෙවන්න. කම්බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන හංගල ගහපු ගේමන් නෙමෙයි නේ මේ රටේ සියලුම මිනිස්සු විගණනය කළ යුතුයි. අන්න එතකොට මේක ඇත්ත එළි වෙනවා. එතකොට මේ එක එකයිගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඔබතුමා කියවුවා. සාමාන්‍ය දැන් මේ ජනාධිපතිතුමාගේ පුළුවන් ශ්‍රී ලංකා. මට රනිල් වික්‍රමසිංහ ඔය මොන ප්‍රතිපත්ති ගෙනාවත් මුන්දලා අවුරුදු 76ක් කරා වැඩක් උනේ නැහැ. අවුරුදු 57ක් සිට ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් සමාජවාදී කඳවුර මේ රට කරපු හරිය අපි දන්නවා. හොඳම ක්‍රමය සිංහල බෞද්ධ රාජ්‍ය කියන අවිහිංසාවාදී මානවවාදී රාජ්‍ය. මට ඕක වැඩක් නැහැ. ඔබ සඳහන් කරා ඔබේ නම තවත් උඩට එන්න ඕන කියලා ලැයිස්තුවේ. ඔබ අගම් පොඩි කියන එකෙන් එනවනම් ඒ අකුරෙන් ඉස්සරහා උඩ එන්න ඕන. මොකද උනේ එතකොට? ඒක අහන්න ඕනේ මැතිව කොමසාරිස් කාර්යාලයෙන් තමයි අහන්න ඕනේ. ඇයි එහෙම කළේ කියලා මගේ වාසගම අගම් පොඩි. හැබැයි මෙයාල අරගෙන තියෙන සිල්වා කියන එකට. ඒතර මගේ වාසගම වෙනස් කිරීම සම්බන්ධයෙන් මට වෙනම නඩුවක් පවරන්න ඕන මැතිවරණයකට. මේ දේශගමන් බලපත්‍රෙත් අගම් පොඩිද තියෙන්නේ? මට විශේෂ අගම් බලපත්‍රයක් නැහැ. ඒක රටින් පිට යන්නේ? නැහැ, ජීවිතර යන්නේ. ඇයි? ඕන්නේ. අවශ්‍ය නැහැ මොකටද යන්නේ? එතකොට නිය ලින්ද ඉන්න ගෙම්බා වගේ කතියක් කියනවා. නැහැ, ලින්ද ඉන්න ගෙම්බා චතුර මමත් ඔයා වගේම යම් කිසි විදිහට ඉගෙනගෙන මේ රටේ ටයිකෝට් ඇඳලා හිටපු මිනිස්සෙක්. මම මේ නිකම් මේ එකපාර කොණ්ඩේ වල රවුල වල මෙහෙමුනේ නැහැ. මේ වෙනකල් ජනපතුරු ඇමතුරු ලේකම්වරු ඔය හැම එකම යන්නේ සැප ගන්න. මේ ජනතාවගේ සල්ලි. මේ කට්ටිය හැම වෙලේම අමු කොණ්ඩේ වල, මු රවුල වල, මු ජාතිය ගැන කතා කරා, මු ආගම ගැන කතා, මු ජාතිවාදී. එහෙම කැටගරි කරන්න එපා චතුර. ඔබ කරන්නේ මම කියන්නේ සමාජයේ මිනිස්සුත් එහෙම කරන්න එපා. මේ සමාජයේ මිනිස්සු එකතු වෙන්න අත්තල් බඳගන්න ඇත්ත ඇති සතියෙන් දකින්න යුගයක් ආරම්භ කරන්න. එතකොට අපිට පුළුවන් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය අපි බවට පරිවර්තනය කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.